ට්‍රීට්මන්ට් අයෝමිව එයාගේ නෑත් කළා. ඒත් පණුච්චියක් වගේ ආයෙමත් වෙලෙන හදන්නේ මගේ අනීෂ්ගේ ඇඟේ. අනීෂ්, ඔයා තවත් ගොඩක් හැන්සම් වෙලා. අනීෂ්, ඔන්න අද නම් මාත් එක්ක ඩ්‍රින්ක් එකක් ගන්න මොනි. හාද? අයෝමි කියන්නේ මගේ අනීෂ්ට ඒකිගේ මනමාල සුකුරුත්තන් ඔක්කොම දාලා. අද නම් බෑ අයෝමි. ඒක නෙවෙයි, මේ ඉන්නේ මගේ ෆියොන්සි සහිෂා. අනීෂ් මාව අයෝමිට හඳුන්වලා දෙද්දි බලන්න එපැයි එකගේ මූණ. බලාගෙන ඉද්දිම අඳුරු වුණා. ඕ, ඇත්තද? ඒත් මං තරන්න ලස්සන නෑ. අයෝමි රිසියාව පැලෙනවා. අනේ ඉතින් මං කියන්නේ, ඒකේ තනිකර පාම්පිටි ගුලිය වගේ. ඒකට වඩා මං කොච්චර ලස්සනද? මං හිතෙන් මිමිනුවා. නොකියා ඉන්න බැරි කමට මාත් ඉතින් අයෝමිට බර්ත්ඩේකට විෂ් කරා. තෑන්ක්ස්. එයා කිව්වේ අකමැත්තෙන් වගේ. අනීෂ්, මං අනීෂ්ට ටිකක් කයියෙන් කතා කරලා එයාව එක්කගෙන ගියේ පැත්තකට. ඇයි සහි? අනීෂ්, මං හිතුවේ මේ පාටි එක ඔයාගේ යාළුවෙක් කියලා. ඉහෙලියක්ගේ නෙවෙයි. මං කිව්වේ එයාට ඔරව ගෙන. හරි ඉතින්, අයෝමි කියන්නේ මගේ හොඳ යාළුවෙක් තමයි. එහෙමද? ඒත් මං කැමති නෑ එයා ඔයාව බදා ගන්නවට. හරි සහි, එයා එහෙම කරේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට වෙන්න ඇති. ඔයාව ගණන් ගන්න එපා. කො, දැන් හිනා වෙලා ඉන්න. ඔයා නිතින් මගේ බ්‍රයිට්. අනීෂ් කිව්වේ මගේ කම්මලකුත් සිපගෙන. හැපි බර්ත්ඩේ වාදනයත් එක්ක අනීෂ්ගේ යාළුවෝ අරන් ආවේ අයෝමිගේ බර්ත්ඩේ කේක් එක. තඩිම තඩි ලස්සන කේක් එකක්. ඉටිපන්දන් ටික තාලෙකට නිවලා අයෝමි කේක් එක කැපුවේ ඒකෙන් කපපු පළවෙනි කෑල්ල අනීෂ්ට දික් කරලා. ඒකත් ෆ්‍රෙන්ඩ්ෂිප් එකටද? මට ඉතින් මල. අයෝමි ඉස්සෙල්ලම කේක් කැවේ අනීෂ්ට. ඒ කියන්නේ එයාගේ හිතේ අනීෂ් ගැන බලාපොරොත්තු තියෙනවා. මං කේන්තියෙන් අයෝමි දිහා බලාගෙන ඉද්දි අයෝමියාගේ අනිත් යාළුවන්ටත් කේක් කවලා මං ළඟට ආවේ මටත් කේක් කෑල්ලක් දික් කරගෙන. මට ඕනි නෑ එයාගේ කේක්. සහිෂා, කන්න. නැලවි නැලවි කියනවා. මාත් කට ඇරියේ හොඳ වැඩක් කරන්නම් කියලා හිතාගෙන. මං හැපුවේ ඒකිගේ අත. ආව්! අයෝමි කෑ ගැහුවේ හරියට ලෝකෙ පෙරළුණා වගේ. ඇයි අයෝමි, මොකද වුනේ? මං ඇහුවේ සමන්චලෙන් වගේ. අයෝමි මන්දිහාර අවල බලලා අහක බලාගත්තා. සහි, මොකද්ද කරේ? අනීෂ් මගේ කනට කිට්ටු වෙලා අහනවා. මං කරේ මට ඕනිද? හිතුවක්කාරි. අනීෂ් කිව්වේ මට සැර කරලා. හැමෝම ඩාන්සින් ෆ්ලෝ එකට ගියේ මියුසික් එකට නන්නට. සහි, අපි දෙන්නා ඩාන්ස් කරමුද? දැන් බෑ අනීෂ්, මට ඩාන්ස් කරන්න මූඩ් එකක් නෑ. ඇයි, අවුලෙන්ද ඉන්නේ? අනීෂ් කලබලෙන් අහනවා. අනීෂ් බබා, එන්නකෝනේ මාත් එක ටිකක් ඩාන්ස් කරන්න. අයෝමි එක පාටම ඇවිත් අනීෂ්ගේ අතෙන් අල්ලගත්තේ. මං ඇස් ලොකු කරලා එදිහා බලද්දී. එස්කියුස් මී අයෝමි, අනීෂ් ඩාන්ස් කරන්නේ මාත් එක්ක. මං එහෙම කියලා අනීෂ්ගේ අතින් නැතන් ගියේ ඩාන්සින් ෆ්ලෝ එකට. අනීෂුත් කට අරන් බලන් ඉන්නවා මං දිහා. සහි, ඔයාට ජෙලස් නෑ. මට දැන් ඔයත් එක්ක ඩාන්ස් කරන්න මූඩ් එකක් ආවා. මං කිව්වේ අයෝමි දිහත් පැල්මක් දාලා. ඇත්තද? අනීෂ්ගේ තෑත් මගේ බඳ වටා බැඳුනා. මං අනීෂ් එක ඩාන්ස් කරන්න පටන් ගත්තේ වටපිටාව ඉන්න හැමෝගේම ඇස් අපි දිහා ඇස් පිය නොහෙලා එල්ල වෙද්දී. පව්, අයෝමිගේ මූණ බලන්න එපැයි ඉරිසියාවේ පුපුරනවා. වෙන කොල්ලෙක් එක්ක අයෝමි ඩාන්සින් ෆ්ලෝ එකට ආවේ මට අභියෝග කරන්න වගේ. මාත් කටකොණකින් හිනා වෙලා අනීෂ්ව බදාගෙන ලස්සනට ඩාන්ස් කරා. අයෝමිත් කැරකි කැරකි එන්නේ අපි ළඟටම. මගේ අනීෂ්ව ඩැහැගන්න මාන බල බල. හුස්මක් වදින තරමේ විටක අපි ලං වුණා.
විටක ඈත් වුණා. ඒත් අනිෂ්ගේ වටේ කැරකි කැරකි ඒ ශක්තිමත් උණුහුම් බාහුවස තුරුළු වෙවි. කරපුවේ නර්තනය මගේ හිතේ සදාකල්ම නොවෙනස්සන ලෙස සටහන් වුණා. ඒත් අවසාන ටර්න් එක මං කැරකිලා ගිහින් අල්ලගන්න හැදුවේ අනිෂ්ගේ අත. අවාසනාවට අයෝමි මට කලින් ඉස්සර වුණා. එයා අනිෂ්ගේ අත අල්ලගත්තේ මගේ අනිෂ්ගේ පපුවට තදින් තුරුල් වෙලා. එතකොට මගේ අත තාම මං හිස් අවකාශයට දික් කරගෙන. ඒත් කවුදෝ මගේ අතින් අල්ලගත්තා. මං තරහින් පුපුරලා හැරිලා බැලුවේ මුණ දිහා. වෙන කවුද? අයෝමිත් එක්ක නටන්නව අයෝමිගේ ඩාන්සින් පාට්නර්. මං ෂණිකවම මගේ අත ගසා දැම්මේ. මගේ හයි හීල්ස් වලින් උගේ කකුලත් පාගලා. පොර වේදනාවෙන් හැරිලා යන්න හදද්දී මං බැලුවේ අනිෂ් දිහා. ඒත් අනිෂ් හිටපු තැන නෑ. අයෝමිත් නෑ. අනිෂ්? ඉතින් යාළුවනේ අනිෂ් කොහේ යන්නේද? අපි ලංකඩසින් බලමු. මේ කතාව රචනා කළේ අපේ මදුසංක බස්නායක අයියා. කතාව ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් එකකින් දාන්න යන්න. ගිහින් එන්න. මං ඔයාලගේ සුකිරි.